අට කියන්න පුළුවන් කිව්වොත් මාතු නමේ තියෙනවා කියලා වැඩ කරන අය කැමති නම් පැය 27ද වැඩ කළා ඕන්න දෙන්නත් පුළුවන් පැය 27ද වැඩ කරන්න පුළුවන් ඒවටත් චෙක්වල එක තියෙනවා දවස් දෙකයි එක දිගට වැඩ කරන්න පුළුවන් තැපල් ඡන්දය කලින් නිවේදනය කර තිබූ පරිදි පෙබරවාරි 22 23 24 සහ 28 යන දිනවල පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමිසම අද පෙරවරුවේ නිවේදනය කළා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ එකඟ වී තිබූ පරිදි රජයේ මුද්‍රණාලය අධිපති නිය විසින් තැපල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවල ලබා නොදීම හේතුවෙන් මෙම පියවරගත් බවයි. තැපල් ඡන්ද සලකුණු කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවද මැතිවරණ කොමිසම නිවේදනය කළා. තැපල් ඡන්දය සැලසුම් කළ දිනේ පැවැත්වීමට බාධාවක් වී ඇති මුද්‍රණ කටයුතු ප්‍රමාදය පිළිබඳව රජයේ මුද්‍රණාධිපති නිය අද නැවත කරුණු පැහැදිලි කළා. තැපල් ඡන්ද මුද්‍රණය පටන් ගත්තා. මේ දක්වා අපිට පොලිස් ආරක්ෂාව ලැබුණේ නැහැ. පොලිස් ආරක්ෂාව අපිට අත්‍යවශ්‍ය වෙනවා වැඩ ඉක්මන් කරන්නයි වැඩේ නිවැරදිතාවයේ තහවුරු කරගන්නයි. නමුත් අපි අනිත් සියලුම වැඩ මේ වෙන විට අවසන්. පෝස්ටර් එකයි ප්‍රතිඵල ලේඛනයයි හැරෙන්න. අපිට තව ඉතුරු වෙලා තියෙන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න. වැඩේ පටන් ගන්නකොට වෙනදක් කරන විදිහට 50%ක අත්තිකාරමක් ඉල්ලුවා. 50% කියන අපිට වැඩේ එස්ටිමේට් කළේ මිලියන 400කට මිලියන 200කට අත්තිකම්. නමුත් අපිට හම්බුනේ මිලියන 100ක ප්‍රතිපාදනයක් විතරයි. මිලියන 100 ප්‍රතිපාදනයේ මහ බණ්ඩාගමෙන් සල්ලි ඉල්ලුවාම අපිට මිලියන 40යි දුන්නේ. එතකොට ඒ 40 දුන්නත් අපි දැනට මිලියන 200ක වැඩ නිම කළා ඉවරයි. තව අපිට ඉතුරු වෙලා තියෙන ඡන්ද පත්‍රිකා print කරන එක. පොලිස් ආරක්ෂාව සපේන ලෙසට මැතිවරණ කොමිසම් සභාවේ සභාපති ලියුමකින් පොලිස්පතිට දැනුම් දීලා තියෙනවා. නමුත් මේ දක්වා අපිට පොලිස් ආරක්ෂාව ලැබුණේ නැහැ. අපිට මේක අංශගත කරලා ඉක්මනට කරන්න විදිහක් නැහැ පොලිස් ආරක්ෂාව නැතුව. අද කොහොමද මේ වෙනකොට දැන් ඔබතුමිය සූදානම් සියලු මේ පත්‍රිකා මුද්‍රණය කරා? ඔව් ඕන වෙලාවක අපි සූදානම්. දැන් අද පොලිස් ආරක්ෂාව ලැබුණොත් ටිකක් අමාරුයි. දැන් අමාරුයි. අපිට යනවා දවස් 20-25 අතර කාලේ. නමුත් මට කියන්න පුළුවන් කිව්වොත් මාතු නමේ තියෙනවා කියලා වැඩ කරන අය කැමති නම් පැය 27ද වැඩ කළා ඕන්න දෙන්නත් පුළුවන්. පැය 27ද වැඩ කරන්න පුළුවන් ඒවටත් චෙක්වල එක තියෙනවා දවස් දෙකයි එක දිගට වැඩ කරන්න පුළුවන්. ඒකත් තියෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග